සිංහල භාෂාවට අත තියන්න සූදානම් වෙන්න එපා. සිංහලයන් දැන් ඉවසාගෙන හිටියා බොහොම හොඳටම ඇති. කාටවත් කරන්න බෑ කියපු දේ 69 ලක්ෂයකට වඩා ප්‍රතිශත පත් කළ සිංහල එකෙක්ව ගෙනාවා මේ රටට. ඒ වගේමයි භාෂාවට අත තිබ්බොත් එහෙම ඊළඟට කරන්න ඕන දේ සම්බන්ධව සිංහලයන් තීන්දුව ගන්න කාලය වැඩි ඈතක නොවන බව මතක තියාගන්න. ජාතියකට භාෂාවක් තියෙන නම් මේ ලෝකේ එකම ජාතිය සිංහල ජාතිය විතරයි. වෙන කිසිදු ජාතියකට භාෂාවක් නැහැ. මේ අලිසබ්‍රී කියන අධිකරණ ඇමතිවරයා වහාම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් ඉවත් කරන්න ඕනේ. කුමක් හෝ ක්‍රමවේදයකින් මේක ඉවත් කිරීම සඳහා ජනතාව කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩය අපි මේ වෙලාවේදී ලබා දෙනවා. ජාතියකට පරමායිතිය තියෙන සිංහල භාෂාවක්, ඒ භාෂාවට ලෝකේ එකම අකුරු වර්ගයේ තියෙන සිංහල භාෂාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නීති අධ්‍යයනය ලබා දීම සම්බන්ධ බරපතල අර්බුදයක් තියෙන නිසා අපි ලෑස්ති ඊළඟට අධිකරණයෙන් ලබා දෙන කිසිදු ඉංග්‍රීසි තීන්දුවක් මින් පස්සේ අපි බාර නොගන්න අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ නිසා අලිසබ්‍රීට කියන්න කැමති ජනපතිතුමාගේ නඩු ටික කතා කළාය, ජනපතිතුමාගේ කුණු ටික හේඳුවාය කියලා මුළු සමාජයේම සහ මුළු රටම උකසර තිබීම පිළිබඳව ඇත්තටම අපිට තියෙන ලොකු කනගාටුවක්. එයාට ওই පසු සම්පත් ඇමතිකම වගේ මොකක් හරි එකක් දුන්නා නම් හරි, මොකද හරක් මස් ටිකවත් මොකක් හරි එකක් කරගනිමින් මේ අධිකරණ පද්ධතියට අත තීම තුළ මේක විතරක් නෙමෙයි මේ තමයි උච්චතම අවස්ථාව. මීට කලින් විහාර දේවාල ගම් පනත ගැන කතා කළා. ශර්යා නීතිය සහ විහාර දේවාල ගම් පනත එකිනෙකට සම්බන්ධ කරන්නට පටන් ගත්තා. මේ වගේ අත නොගැසිය යුතු සහ බරපතල දේවල් වලට මේ වෙනකොට අත ගහලා කටයුතු කළා. ඕනෑම අකුරක් ඕනෑම භාෂාවක් උච්චාරණය කිරීමේ සුගීශ්වර සහ සුභාෂිත භාෂාව කියන විරුදාවලි සිංහල භාෂාවට ලෝකයා හමුවේ එනකොට මේ අන්තවාදීන ඒක රාශියලා සිංහල භාෂාවට ගහන්න උත්සාහ කරනවා. රටක අපේ හැමදේම ජාතියක අයිතිය රටක තියෙන පුළුවන් එකම එක ජාතිකට නිජබිම් අයිතිකාර ජාතියට පමණයි. ඒ සිංහල ජාතියට පමණයි. ඒතකොට දෙමළ සහ මුස්ලිම් කියන මේ හැම කෙනෙක්ම අපි හරි ජන වර්ග වෙන්න ඕනේ. මේ රටේ වරද්දාගත්ත සිංහල භාෂාව අවභාවිතාව තමයි ඔය. මේ රටේ ගස් ටික හිටියේ සිංහලව නම්, මේ රටේ වැව් ටික හැදුවේ සිංහලව නම්, මේ රටේ සියල්ල නිර්මාණය කළේ සිංහලව නම්, ඒ අයිතීන් දිනා ගැනීම සඳහා අයිතිවාසිකම් සම්බන්ධ වලට මුවාවෙන් කටයුතු කියන බරපතල අරුදයක්. ඒ නිසා සිංහල භාෂාව සිංහල මිනිස්සුන්ගේ පරම සුද්ධ වූ අයිතිය. ඒ නිසා මේ අයිතිය උල්ලංඝනය කරන අයිතියට අත තියන්න එපා කියන කාරණා මතක් කරමින් ඒ සඳහා අපි සාකච්ඡා කරන සියලු වැඩපිළිවෙළ සඳහා අපි ඉදිරියට යන්න සූදානම් කළ තිබෙනවා. පළවෙනියෙන් මේ ගැසට්ටුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේක අපුලා ගන්න ඕනේ, මේක අයින් කරන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට කළ හැකි සියලු දේ අපි සිදු කරන්න මේ වෙලාවදී අපි විද්වතුන් හැටියට සාකච්ඡා කරනවා. ඉතින් අපේ හාමුදුරුවෝ මතක් කළා වගේ අපේ සිංහලේ රට හෙළ දීපය අවසානයේදී සුද්ධං ආක්‍රමණය කරන්න කලින් සිංහලේ කියලා බාර දීපු රට ලංකාව හැටියට තමයි සුද්ධ අපිට ආපව බාර දුන්නේ. ගත්තා නම් අඩුතරමේ ගත්තේ විදිහටවත් දෙන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. අවසානයේදී විකෘති කරපු ලංකාවක් තමයි අපට බාර දුන්නේ. එතනින් එහාට මේ විජාතිකරණය මොනතරම් දීර්ඝව සිද්ධ කළාද කියන එක අපි හැමතරු පැතක් කළා. රට, ජාතිය, ශාසනය, භාෂාව කියන මේ ප්‍රධාන කාරණා හතරම උපාය උපක්‍රමශීලීව මේ වෙනකොටත් විනාශ කරමින් පවතිනවා. මේ කාරණා හතර එකින් එකට බැඳිලා තියෙනවා. අද අපි කතා කරන්නේ භාෂාව සම්බන්ධව. මොකද මේ සිංහල භාෂාවට එල්ල වෙලා තිබෙනා වූ අභියෝගෙ මේ අදියේ එල්ල වෙච්ච එකක් නෙමෙයි. මේක දිගින් දිගට ඇවිල්ලා අපේ හාමුදුරුවෝ මේක දැන් මේ වෙනකොට උච්චතම තත්වයට ඇවිල්ලා තිබෙනවා. සිංහල භාෂාවට පහර දීම, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කැලට අයින් කිරීම සහ ඒකේ හොඳම දේ තමයි මේ ගැසට් නිවේදනයත් එක්ක අලිසබ්‍රී අධිකරණ ඇමති හැටියට කියා ගන්නා ඔහු අපි නොපිළිගන්නා ඔහු මේ සිද්ධ කරන නෛතික මේ ක්‍රියාදාමයේ අතිශයින් බරපතල ඛේදවාචකයක් බවට පත් වෙලා තිබෙනවා. අපි අලිසබ්‍රීට කියන්න කැමති ඔබතුමා මං හිතන්නේ මේ කරන්න යන දේ මොහොමඩ්ලා කොහොමත් එක දිගටම සිද්ධ කරන බව හාමුදුරුවෝ මතක් කළා. ඒක අපි දන්න ඇත්ත සත්‍යයක් ලංකාව තුළ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කළු සිංහලයන් මේ අනවශ්‍ය පිරිස්වලට තමන්ගේ බලතල දීලා එයාලා සිද්ධ කරන දේවල් පිළිබඳව පස්සේ අපිට උඩ බලාගෙන ඉඳ වෙන තත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. මේවා පත් කරනකොට, මේවා පත් වෙනකොට මේවා හොඳට තේරුම් ගන්න ඕනේ මොන වගේ තත්වයක්ද උදා වෙන්නේ කියලා. මොකද ඉතිහාසයේ ඒ සඳහා හොඳට සාක්ෂි ඕන තරම් තියෙනවා. ඒ නිසා අලිසබ්‍රීට කියන්න කැමති ජනපතිතුමාගේ නඩු ටික කතා කළාය, ජන සමාජයට මම මේ කියන්න උනාර ජනපතිතුමාගේ කුණු ටික හේඳුවාය කියලා මුළු සමාජයේම සහ මුළු රටම උකසර තිබීම පිළිබඳව ඇත්තටම අපිට තියෙන ලොකු කනගාටුවක්. එයාට ওই පසු සම්පත් ඇමතිකම වගේ මොකක් හරි එකක් දුන්නා නම් හරි, මොකද හරක් මස් ටිකවත් මොකක් හරි එකක් කරගනිමින් මේ අධිකරණ පද්ධතියට වගේ දේවල් අතතීම තුළ මේක විතරක් නෙමෙයි මේ තමයි උච්චතම අවස්ථාව. මීට කලින්
විහාර දේවාල ගම් පනත ගැන කතා කළා. චර්යා නීතිය සහ විහාර දේවාල ගම් පනත එකිනෙකට සම්බන්ධ කරන්නට පටන් ගත්තා. මේ වගේ අත නොගැසී යුතු සහ බරපතල දේවල් වලට මේ වෙනකොට අත ගහලා කටයුතු කළා. අද මතකයි 2014 2012 දී අපි නීති විද්‍යාලයට එහෙම නඩු දෙකක් දානෝ නීති විද්‍යාලයට ඇතුළත් වෙන අසාමාන්‍ය විජාතික තරුණයන් මේකට ඇතුළු වීම සම්බන්ධව. ඉතින් ඒ වෙනකොට තිබෙන්නා වූ අධ්‍යාපන ප්‍රතිශතය සාමාන්‍ය පෙළ විභාගයේ සහ උසස් පෙළ විභාගයේ තිබෙන්නා වූ සිංහල සහ දෙමළ මුස්ලිම් සහ මේ අයගේ ප්‍රතිශතය සම්බන්ධව අපි ප්‍රශ්න කළ දැම්මා. අපි පැහැදිලිව කිව්වා පොලිසියේ තිබෙන්නා වූ ආරක්ෂක අංශවල තිබෙනා ප්‍රධාන තරතුරු 48ට මේ කියන නීති විද්‍යාලයේ ඉන්න අය සම්බන්ධ වෙලා විජාතිකයන් හැටියට සම්බන්ධ වෙච්ච මේ ජනවර්ගයන් එකතු වෙලා කවදා හරි අභියෝග කළොත් එහෙම අපිට සිංහල නීතියක් සහ රටේ අපේ අනන්‍යතාවය ගොඩනගා ගන්න හම්බෙන්නේ නැහැ. ශරියා වගේ පෞද්ගලික සහ ආගමික නීති තමයි රටේ ක්‍රියාත්මක වෙන්නේ කියලා අප පැහැදිලිවම මේ කාරණා පිළිබඳව දිගින් දිගටම මතක් කළා. ඉතින් දැන් මේ කාරණාවට අපි ආවම සිංහලෙන් නැතුව දෙමළ භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් දෙමළ මං කියන්නේ සිංහල භාෂාවෙන් නැතුව අධිකරණ පද්ධතිය තුළ අධ්‍යාපනය ලබා දීම බරපතල ඛේදවාචකයක්. මෙයාට මේවා අත්නොමතිකව කියන්න සහ කරන්න මෙයාට බලපෑපු බරපතල හේතුව කුමක්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. සිංහල 69 ලක්ෂයක් පත් කරපු සිංහල රජයක් මේ විදිහට කටයුතු කිරීම අතිශයින් බරපතල කාරණාවක්. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ සිංහල භාෂාවට අත තියන්න සූදානම් වෙන්න එපා. සිංහලයන් දැන් ඉවසාගෙන හිටියා බොහොම හොඳටම ඇති. කාටවත් කරන්න බෑ කියපු දේ 69 ලක්ෂයකට වඩා ප්‍රතිශත පත් කළා සිංහල එකෙක්ව ගෙනාවා මේ රටට. ඒ වගේමයි භාෂාවට අත තිබ්බොත් එහෙම ඊළඟට කරන්න ඕන දේ සම්බන්ධව සිංහලයන් තීන්දුව ගන්න කාලය වැඩි ඈතක නොවන බව මතක තියාගන්න. ජනාධිපති හැටි ගෝඨාභය මහත්මයා මේ පත් කළාට පස්සේ සිංහල ජාතිය සහ භාෂාව රට අවදි කරපු මිනිසුන් එයාලා ලෑස්ති වෙලා හිටියා මෙතුම මේ ඔක්කොම ටික කරાવી කියලා. ඉතින් හිතාගෙන ඉන්නවා නම් මම සමස්ත හැටියට එකම විකල්පය සහ එකම දේ වෙන විකල්පත් නිසා මම විතරයි කියලා මේ හිතාගෙන ඉන්නවා නම් ඒක අතිශයින් බරපතල ඛේදවාචකයක්. ඒ ගත තීන්දුවම භාෂාවට එරෙහිව සිංහලයන් නැගී සිටින කාලේ වැඩි ඈතක නැහැ කියන පණිවිඩය අපි මේ වෙලාවදී දෙන්න ඕනේ. ඇයි මේ සිංහල භාෂාවට ගහන්න කියන කාරණාව විතරක් මම පැහැදිලි කරනම් ජාතියකට භාෂාවක් තියෙන නම් මේ ලෝකේ ජාතියකට භාෂාවක් තියෙන එකම ජාතිය සිංහල ජාතිය විතරයි. වෙන කිසිදු ජාතියකට භාෂාවක් නැහැ. මම අභියෝග කරනවා අපේ හාමුදුරු මතක් කළා වගේ ජාතියකට ඒ අනන්‍යතාවයම භාෂාවක් නමින් දාගත්තාට අපේ හාමුදුරුවෝ වගේ ලතින් භාෂාවලින් විවිධ දේවල් වලින් තමයි හරිගස්සගෙන තියෙන බොහෝ භාෂාවක්. මේ සිංහල භාෂාවටම ගහන්න හේතුව තමයි ජාතියකට භාෂාවක් තියෙන සිංහල භාෂාව පමණයි. ඒ වගේම ඒ භාෂාවට අකුරු තියෙනවා නම් ඒ සිංහල අකුරු විතරයි. ඊයේ පෙරේද මයිතර තරගයක් තියලා ඒ තිබුණා ලංකා භාෂාවල් අතර අපි හඳුනන ලස්සනම අකුරු තියෙන භාෂාව පළවෙනි එක මේ බුරුම භාෂාව තමයි තේරුනේ. නමුත් පැරණි ඉතිහාසයත් එක්ක ලංකා භාෂාව ලංකාවේ සිංහල අකුරු තමයි ලස්සනම අකුරු හැටියට පැමිණුනේ දෙවන ස්ථානයට. ඒ වගේම හොඳම සුගීශ්වර සහ සුභාෂිත භාෂාවල් අධ්‍යයනය කරපු ඒ කල් සුද්ධම එකතු වෙලා එයාලම දීතර පළවෙනි එක වෙන රටක මම රට කියන්නේ නැහැ ඒක ප්‍රචාරය වෙන නිසා. නමුත් දෙවෙනි තැනට සිංහල භාෂාව ලෝකේ ඕනෑම අකුරක් ඕනෑම භාෂාවක් උච්චාරණය කිරීමේ සුගීශ්වර සහ සුභාෂිත භාෂාව කියන විරුදාවලි සිංහල භාෂාවට ලෝකයා හමුවේ එනකොට මේ අන්තවාදීන ඒක රාශියලා සිංහල භාෂාවට ගහන්න උත්සාහ කරනවා. තව මම අනුතුර ඇඟවීමක් කරන්නම් බුද්ධ ආගමෙන් මේක මොන තරම් බලපානවාද කියලා. ත්‍රිපිටකයේ තියෙන පාලි භාෂාවෙන් ත්‍රිපිටකයේ පාලි භාෂාවෙන් තියෙනකොට පාලි භාෂාවට ගහන්නේ නැහැ සිංහලයන් අවදි වෙයි බෞද්ධයෝ අවදි වෙලා මේක විවිධ ආකාරයේ ප්‍රශ්න වලට මැදිහත් වෙයි කියන කාරණාව සම්බන්ධව. හැබැයි පාලි වලට ගහන්න නැතුව පාලි පැත්තකින් තියලා සිංහල වලට ගැහුවාම සිංහල දන්නේ නැතුණා. ඊට පස්සේ පාලි කියවන්න හම්බ වෙන්නේ නැහැ. එනිසා සිංහල භාෂාවට අපට අවශ්‍යයි බුදුදහම රැකගන්න. එනිසා රටක් තියෙන්න ඕනේ, ජාතියක් තියෙන්න ඕනේ, ඒ වගේම භාෂාවක් තියෙනවා, සාසනය අතර මේ කාරණා හතර එකින් එකට ගැලපෙන නිසා. එනිසා අපි හිතනවා මේ ඇත්ත తත්වේ දැනගෙනයි මේ අන්තවාදී පිරිස මේ අත්නොමතික තීන්දුව සහ නීති ගේන්නේ. නීති හදනකොට නීති හදන කොමිසම් සභාව තියෙනවා, නීති ගේනු නීට කලින් තමයි මේවා ගේන්නේ. නමුත් අසීමිත බලපල බලතල අධිකරණ ඇමතිර දීලා තියෙනවා මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. එවන් වූ අමාත්‍යාංශ රාශියක් දැන් තියෙන අකර්මණ්‍ය පාලනය තුළ තිබෙන බව මේලාදී මතක් කරන්න නෝනේ. ඉතින් මේ සඳහා සිද්ධ කළ යුතු ප්‍රධාන දේ තමයි රටක අපේ හැමදේම ජාතියක අයිතිය රටක තියෙන පුළුවන් එකම එක ජාතිකට නිජබිම් අයිතිකාර ජාතියට පමණයි. ඒ සිංහල ජාතියට පමණයි. ඒතකොට දෙමළ සහ මුස්ලිම් කියන මේ හැම කෙනෙක්ම අපි හරි ජන වර්ග වෙන්න ඕනේ. මේ රටේ වරද්දාගත්ත සිංහල භාෂාව අවභාවිතාව තමයි ඔය. ඒ නිසා ඒ අය වෙනුවෙන්
අපි කියනවා සිංහල ජාතියින් මේ රටේ නිජබිම් අයිතිකාර ජාතිය කියලා දෙමළ ජාතිය එළවන්නවා මුස්ලිම් ජාතිය එළවන්නවා සමූල ඝාතනය කරන්නවත් කියන එක නෙමෙයි අපි මේ කියන්නේ. මේකට තමයි ওই ජාතිවාදීන් කියලා කියන්නේ. කියන්න වචනේවත් සිංහල භාෂාවෙන් දාන්නේ උන් ඉංග්‍රීසියෙන් ජාතිවාදී නෙමෙයි කියන්නේ මේකට කියන්න ඕන නම් අපිට ජාතිකවාදීන් කියලා. ඒ නිසා මේ ගැන අවධානයෙන් ඉන්නට ඕනේ මේ ජන වර්ගයන්ට අවශ්‍ය විදිහට කටයුතු කිරීම බරපතලයි. තව එකම කාරණයක් කියලා මම අවසන් කරන්න අපේ හාමුදුරනේ විද්වත් අපේ ජාති මාමක පින්නතුන් දන්නෝ රටවැසියන් දන්නෝ ඕනෑම කෙනෙකුට අයිතිංස අයිතිවාසිකම් කියලා දෙකක් තියෙනවා. ඒ නිසා ජාතියකට සහ ජන වර්ගයන් සම්බන්ධව කටයුතු කිරීමේදී මේ රටේ අයිතිංස අයිතිවාසිකම් සම්බන්ධව බරපතල අර්බුදයක් අපි ඉන්නවා. අපි දන්න ඕනෙම කෙනෙකුට ළරුවෙක් ඉස්කෝලේට දාන්න ඕනේ. ඒක අයිතිවාසිකම. උන්ට කන්න දෙන්න ඕනේ. හැම කෙනෙකුටම කන්න දෙන්න ඕනේ. ඒක ඇවිල්ලා අයිතිවාසිකම. ඉන්න තැනක් දෙන්න ඕනේ. හැබැයි කලා කපලා නෙමෙයි. තීදී තියෙන ප්‍රමාණයට දෙන්න ඕනේ. ඒක ඇවිල්ලා අයිතිවාසිකම. හැබැයි ඉල්ලනවා නම් කාත්තන් කුටි කෑල්ල අපිට ඕනේ. ඊළඟට යාපනයේ කොටස අපිට ඕනේ. මෙහෙම කියලා කවුරු හරි නම් මේක තමයි අයිතියෙන් පහර දීම. මේ රටේ ගස් ටික හිටියේ සිංහලව නම් මේ රටේ වැව් ටික හැදුවේ සිංහලව නම් මේ රටේ සියල්ල නිර්මාණය කළේ සිංහලව නම් ඒ අයිතීන් දිනා ගැනීම සඳහා අයිතිවාසිකම් සම්බන්ධ වලට මුවාමෙන් කටයුතු කියන බරපතල අරුදයක්. ඒ නිසා සිංහල භාෂාව සිංහල මිනිස්සුන්ගේ පරම සුද්ධ වූ අයිතිය. ඒ නිසා මේ අයිතිය උල්ලංඝනය කරන අයිතිට අත තියන්න එපා කියන කාරණා මතක් කරමින් ඒ සඳහා අපි සාකච්ඡා කරන සියලු වැඩපිළිවෙල සඳහා අපි ඉදිරියට යන්න සූදානම් කළ තිබෙනවා. පළවෙනියෙන් මේ ගැසට්ටුව වහාම ක්‍රියාත්මක කරන පරිදි මේක අපුලා ගන්න ඕනේ. මේක අයින් කරන්න ඕනේ. එම නැතුනොත් අපිට කළ හැකි සියලු දේ අපි සිදු කරන්නේ මේ වෙලාවදී අපි විද්වතුන් හැටියට සාකච්ඡා කරනවා. ඒ වගේම අධිකරණ ඇමැති මේ ගැසට්ට විතරක් නෙමෙයි මේ අධිකරණ ඇමැති ධුරේ විශාල රාජ්‍ය අපකීර්තියට පත් කරන. ඒ වගේම රට අස්ථාවර තත්ත්වයට පත් කරන මේ මිත්‍යා දෘෂ්ටික මේ අලිසබ්‍රී කියන අධිකරණ ඇමැතිවරයා වහාම මේ තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේකෙන් ඉවත් කරන්න ඕනේ. කුමක් හෝ ක්‍රමවේදයකින් මේක ඉවත් කිරීම සඳහා ජනතාව කටයුතු කරන්න ඕනේ කියන පණිවිඩය අපි මේ වෙලාවේදී ලබා දෙනවා. ජාතියකට පරමායිතිය තියෙන සිංහල භාෂාවත් ඒ භාෂාවට ලෝකේ එකම අකුරු වර්ගයේ තියෙන සිංහල භාෂාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මේ නීති විද්‍යාලයේ නීති ශිෂ්‍යයන්ට ඉංග්‍රීසි භාෂාවෙන් පමණ මේ නීති අධ්‍යයනය ලබා දීම සම්බන්ධ බරපතල අර්බුදයක් තියෙන නිසා අපි ලෑස්ති ඊළඟට අධිකරණයෙන් ලබා දෙන කිසිදු ඉංග්‍රීසි තීන්දුවක් මින් පස්සේ අපි බාර නොගන්න අපි ලෑස්ති කරලා තියෙනවා. අපේ භාෂාව සිංහල අපිට සිංහලෙ තේරෙන භාෂාවෙන් දෙන්න ඕනේ. ඉංග්‍රීසි පරිවර්තනය සම්පූර්ණ වැරදි. ශ්‍රීපාදයට අද ඉංග්‍රීසි කියන්නේ ඇඩ් ස්පීක් කියලා. මොකද සිංහල තේරුම? ශ්‍රීපාදික පැත්ත බලහදක තියනවාද? ඒ නිසා අපි සිංහලයන් බේරුණා නම් ගොයන්කොලේට වෙඩිතිය ගොයන්කොලේට වැහෙල වෙඩි තිබ්බායි කියන නඩු තීන්දුව හොඳට මේ ගැන කතා කළයි. මේ නඩු තීන්දුව සම්බන්ධව කටයුතු කිරීමේදී ගොයන්කොලේ කොහොමද කියලා ගොයන්කොලයක් අරගෙන සුද්දා එනකොට අපි බේරුණේ ගොයන්කොලේ අර්ථකථනය තිබ්බ ගොයන්කොලේ කියන එක කරන්නේ මේ මහා විශාල බැතකට කියලා. ඒ නිසා සිංහල භාෂාව අවභාවිතා කිරීම තුළ අපි අධිකරණ පද්ධතිය තුළ අපි ලොකු හැලලකට ලක් වෙලා තියෙන මේ අපේ නීතියක් නෙමෙයි. නමුත් තියෙන එකෙන් හරි වැඩ ගන්න අපේ භාෂාවට අත්‍යවශ්‍යයි කියන කාරණාව මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. ආයුබෝවන් ශ්‍රී ලංකා ටෙලිවිෂන් අභිවා YouTube නාලිකා අතරේ ඉහළින්ම